අවසරයි ස්වාමීන් වහන්ස අදත් සුපුරුදු පරිදි නිර්වාණ ප්‍රතිපදා විදර්ශනා භාවනා යන මාතෘකාව යටතේ 53 වන ධර්ම දේශනාව ආරම්භ කිරීමටයි අපි දැන් සූදානම්ව සිටින්නේ මේ දේශනාව මාර්ගදේශනා මාල මෙහෙම ලබන්නේ අපි කවුරුත් දන්නා විචිත්‍ර ධර්ම කතික මිනිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාධිපති නම කියන්න අවසරයි අතිපූජනීය තපෝවනේ රතන ස්වාමීන් වහන්සේ විසින් මා දැන් ඉතා ගෞරවයෙන් පාද නමස්කාරව ආරාධනා කර සිටිනවා ධර්ම මණ්ඩපේ වැඩ සිටින ඔබ වහන්සේට මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙසට සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා නමුතස් බගවිතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් බගවිතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුතස් බගවිතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඊවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතු පක්කිලේසේ මුදු බූතේ කම්මනියේ තිතේ ආනින්ජප්පත්තේ සත්තානං චුතුපපාත ඥානාය චිත්තං අබිනීහරති අබිනින්නාමීති කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි පුණ්‍යවන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ පින්වත් කාලිංග ගුණරත්න මහත්මයා ඉදයාබර පින්වත් මහත්මිය සමන්ති ගුණරත්න මහත්මිය පින්වන්ත දෙපළ අකණ්ඩවම සංවිධානය කරන නිර්වාණ පටිපදා ධර්මදේශනා මාලාවේ 53 වන ධර්මදේශනාවයි අදත් මේ විදිහට ආරම්භ කළේ. පින්තුනි අද බොහොම සුවිශේෂී දිනයක් වෙනවා. සබ්බාසව සූත්‍රයෙන් සම්මාදිට්ඨි සූත්‍රයෙන් සබ්බාසව සූත්‍ර දේශනාවටත් එතනින් ඔය ඇත්තු ගිරිමානන්ද සූත්‍ර දේශනා සවනේටත් ඇවිත් සාමාන්‍ය පෙළ සූත්‍ර දේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාව තමයි අද දින පැවැත්වනු ලබන්නේ. අපි සාමාන්‍ය පෙළ සූත්‍රයේ මේ වෙද්දී දේශනා ඔය ඇත්තන්ට පින්වත්නි පවත්වලා තියෙනවා 17ක්. අද දේශනාව සමග 18ක් වෙනවා. එදා අපි අජාසත් මහරජුරුව ආශ්‍රය කරපු නරක යාළුවෙක් හින්දා නොමග ගිය අජාසත් පීතෘඝාතක රජතුමා නොමග ගියා වගේම දැන් සුමගට ඇවිල්ලා තමන්ගේ හිත වදතුන්න අවුරුදු 8ක් පීතෘඝාතනයේ හින්දා අජාසත් මහරජුරුවන්ට ඕන දැන් බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න භාග්‍යවතුන් වහන්සේ මුණගැහුණා. ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා. පැවිදි වුණු පින්වතුන් වහන්සේලා කල්නොයවා පැවිදිව ඉද්දිම ලබන සුවදායී ප්‍රතිඵල එකිනෙක දැනගත්තා. අජාසත් මහරහත්තුමා දැන් ඉන්නේ එහි අවසාන කවුණු ටික සවන්ේ කරමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරහත්තුමනි, මේ පැවිදි පින්වතුන් වහන්සේ අතකින් අතර වෙන්නේ නැහැ. උන්වහන්සේ සෝ ඊවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාති අනංගනේ විගතූපක්කිලේ සමුතු භූති
කම්මනීතිතේ ආනෙන් ජප්පත්තේ සත්තානං චුතූපපාත ඥානාය චිත්තං අබිනීහදති අබිනින්නාමේති. අර හිත එකඟ කරගත්තට පස්සේ ධ්‍යානත් උපදවාගෙන අරතරම් ප්‍රබල තත්ත්වයට තමන්ගේ හිත පත් කරගත්තට පස්සේ පිරිසුදුනාට පස්සේ දීප්තිමත් වුණාට පස්සේ කාමයන් නැති කරගත්තට පස්සේ කෙලෙස් දුරු කරගත්තට පස්සේ මුදුනාට පස්සේ කටයුත්තට යෝග්‍ය වුණාට පස්සේ හිත ස්ථීර වුණාම කම්පාවෙන්දී නැති තත්ත්වයට හිත පත් කරගත්තාම සත්වයන්ගේ මානින්මත්ති උප්පත්ති දැනගන්නා නුවණ වෙනුවෙන් හිත යොමු කරනවා. ඒ කියන්නේ මිය ගියාට පස්සේ කෙනෙක් නැවත උපදින විදිය චුතූපපාත ඥානය. කෙනෙක් මැවුණත් එක්කම නැවත උපතින්නේ කොහොමද? ගිය තැන කොහොමද අල්ලගන්නේ? කොහොමද කොතෙන්ටද ගියා කියලා දැනගන්නේ? අන්න ඒ දැනගැනීමේ හැකියාව වෙනුවෙන් අරතරන් දියුණු කරගත්ත හිත දැන් මේ පැවිදි පින්වතුන් වහන්සේ යොමු කරනවා. පිරිසිදු වුණු සාමාන්‍ය මනුස්ස මස් ඇහැ ඉක්මවා ගිය දිව්‍ය ඇහැ ඇතිකරගෙන මේ චුතවන සත්වයෝ මැරෙන සත්වයෝ නැවතත් උපදින්නේ කොහේද කියලා දකින්න කටයුතු කරගන්නවා. සමහරලාවට තමන් එක්ක එකට හිටිය හාමුදුරු නමක් වෙන්න පුළුවන්. තමන්ට දානමාන පූජා කරමින් හිටිය උපාසක උපාසිකාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැමෝටම කරදරකාරී විදියට ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කොහොම කොයි විදිහකට වුණත් ඒ අයගේ උස්පහත්කම් කොහොමද උනේ කියලා ඒ අය උප්පත්ති ලෞකික හැටි කොහොමද කියුනේ කියලා මේ විශේෂ නුවණින් අපේ පැවිදි පින්වතුන් වහන්සේ බලනවා. එතකොට මේ පැවිදි පින්වතුන් වහන්සේට හම්බ වෙනවා මේ කෙනා දැන් නරකයට වැටලා, තිරිසන් අපායට වැටලා, පේතේට අසුරේට වැටලා, මේ කෙනා දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයක ඉන්නේ, ඔහුගේ හිත මෙන්න මේ මට්ටමක තිබ්බේ. මෙන්න මේ කෙනා දැන් බොහොම ලස්සන රූමත් කෙනෙක්, හිටියට වඩා ලස්සන වෙලා, මේ කෙනා හිටියට වඩා හොඳටම කැත වෙලා විරූපී වෙලා, කන්න බොන්නත් නැති මේ වගේ තැනක ඉන්නේ. තවමත් මේ කෙනා මිය ගිහිල්ලා ගත වෙලා තියෙන මෙපමණ කාලයක්, ඒ කාල සීමාවේ මවකුස තුල නම් වැඩෙන්නේ මාස 3-4 කාලයක් නම් එයා දැන් මවකුස තුල වැඩෙමින් ඉන්නේ. මෙයා දැන් මවකුස තුල හැදෙමින් ඉන්නේ. මේ කෙනා මෙන්න මේ විදිහට මේ අකුසල කර්ම කරගත්තේ. ඒ අකුසල කර්මවල හැටියට නරකී පර්ණා. මේක මේ විදිහට කුසල කර්ම කරගත්තේ ඒ අනුව දැන් සුගතියේ යහපත් හොඳ තැනක උප්පත්තිය ලැබලා ඉන්නවා. මේ විදිහට අර පැවිදි පින්වතුන් වහන්සේට බලන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පැවිදි පින්වතුන් වහන්සේ අර පින්වතුන් මිය ගියාට පස්සේ ඔවුන් නැවත උප්පත්තිය ලබන්නට බලපාපු ඔවුන් කලින් ජීවත් ඉන්නකොට තම තමන්ගේ ශරීරවලින් කරගත්ත වැරදි වැඩ හින්දා, තම තමන්ගේ වචනයෙන් කරගත්ත වැරදි වචන හින්දා, තමන්ගේ හිත දූෂණය කරගෙන අනුන්ට බණිමින් කරපු ඒ අකුසල චෝත්නාදිය හින්දා, තමන්ගේ හිත දූෂණය කරගෙන මිත්‍යා දෘෂ්ටියෙන් කටයුතු කරපු හින්දා, අනිත් අයවත් මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරවපු හින්දා, ඒ කට්ටිය මිය ගියාට පස්සේ ඉතාමත්ම භයානක නරකයට පැමිණුණාද, ඒ පැමිණුනේ කොහොමද කියලා දකින්න පුළුවන් හැකියාව හදා ගන්නවා. ඒ වගේම මේ සත්වයෝ ශරීරවලින් කරගත්තේ හොඳ යහපත් දේවල්, වචන පාවිච්චි කළේ බොහොම කරුණාවේ මෛත්‍රියෙන් බොහොම යහපත් දේවල් වලට, කල්පනා කළේත් ඒ වගේ දේවල්, බොහොම උසස් උතුම් මිනිසෙයින්ට බොහොම ගෞරව කළා, සත්‍ය වචනමය කීවේ සත්‍යමයි ඇදහුවේ, සත්‍ය ඇදහීමයි තිබුණේ. මිය ගියාට පස්සේ ඒ කෙනා දැන් මනුස්ස භූමියට වගේම දිව්‍ය භූමි වලට මේ සුගති වලට ඇවිල්ලා ඉන්නේ. මේ සුගතියට ආවේ මේ වගේ කර්ම කරගත්ත හින්දා. අර චුතියයි ප්‍රතිසන්දියයි අතර කතාව සම්පූර්ණයෙන්ම උනේ කොහොමද කියලා මේ පැවිදි පින්වතුන් වහන්සේට බලන්න පුළුවන් හැකියාව දැන් ඇති කරගත්තා. සාමාන්‍ය මනුස්සයෙන්ගේ මස් හැ ඉක්මවා ගිය දිව්‍යමය ඇහින් අර චුතවන සත්වයෝ නැවත උපදින්නේ කොහොමද කියලා මේ පැවිදි පින්වතුන් වහන්සේට බලන්න පුළුවන්. ඒක කරන්න බෑ මේ කෙලෙස් බහුල සමාජයත් එක්ක ගැටෙමින්. ඒක කරන්න බෑ නිතරම
මේ ගිනි ගොඩක් බඳු ගිහි ගෙවල්ම ඇසුරු කරමින් ඒවා එක ගැටෙමින් මේක කරන්න පුළුවන් කමක් නැහැ. පැවිදි පින්වතුන් වහන්සේ ඒ නිසා ඒට ගැලපෙන අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා විදිහට පටන් ගත්තේ ඒ ගමන් මග දිගට කැලේට ගිහිල්ලා හුදකලා වෙලා චූල සීලේ මධ්‍යම සීලේ මහා සීලේ රකිමින් ඊට පස්සේ දිගටම ධ්‍යාන උපදවාගෙන මේ අභිඥා උපදවාගෙන මේ විදිහට තමයි එන්න ඕන චතුප්පාත ඥානය ඇති කරගන්න චතුප්පාත ඥානය ඇති කරගන්න ලොකු ගමනක් එන්නට ඕන මේ විදිහට ලස්සන කැත විරූපී දුප්පත් බොහෝසත් සුගති දුගති සත්වයන්ව බලන්න පුළුවන්කම ලැබෙනවා මේ පැවිදි පින්වත්තුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරජතුමනි හන්දියක ලොකු තට්ටු නිවාසයක් තියෙනවා. ඒ තට්ටු නිවාසේ ඉන්නව ඇස් හොඳට පේන මිනිස්සෙක්. ඒ මිනිස්සයා තමන්ගේ ගෙට ඇතුල්ලන තමන්ගේ ගෙයින් පිටවන මේ තට්ටු නිවාසෙට ඇතුල්ලන තට්ටු නිවාසයෙන් පිටවන ඒ වීතිවල හැසිරෙන අර ඈත පේන හන්දියේ ඉන්න මිනිස්සෙයින් දකිනවා. එහෙට මෙහෙට යන කට්ටියට හොඳට පේනවා. එතකොට තට්ටු නිවාසයේ උඩම ඉන්න මිනිස්සයා කල්පනා කරනවා මේ මිනිස්සු තම තමන්ගේ ගෙවල් වලට ඇතුල් වුණා මම මේ ඉන්න ගෙටත් ඇතුල් වුණා ඔවුන් ඈත පේන ගෙවල් වලට ඇතුල් වුණා ඒ ඉන්න ගෙවල් වලින් එළියට ආවා මේ පාරවල් වල එහෙට මෙහෙට ඇවිදිනවා මේ මිනිස්සු මේ විදිහට වාඩි වෙලා ඉන්නවා කතා බස් කරමින් ඉන්නවා අල්ලාප සල්ලාපේ ඉන්නවා කනව බොනවා මේ මිනිස්සු මේ ගෙට ඇතුළු වුණා මේ ගෙයින් පිට වුණා මේ වීතියේ මේ විදිහට හැසිරෙන්නේ මේ පාරේ මේ හන්දියේ ඉන්නේ මේ විදිහට මෙන්න මේ ආකාරයට අර තට්ටු නිවාසෙ උඩ ඉන්න පුද්ගලයා අර එක එක අය යනේන ආකාරය හොඳට දකිනවා එක එක අය යනේන ආකාරය හොඳටම දකින මේ තට්ටු නිවාසයේ ඉන්න මේ පුද්ගලයා වගේ තමයි අර හිත දියුණු කරගන්න පින්වතුන් වහන්සේත් අර හිත දියුණු කරගන්න පැවිදි පින්වතුන් වහන්සේත් හිත හොඳට ස්ථීර වුණාට පස්සේ මුදු වුණාට පස්සේ කටයුත්ත කරන්නට යෝග්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ චුතියට පත්වන සත්‍යෝ නැවතත් උප්පත්තිය ලබන්නේ කොහොමද කියලා බලන්න පුළුවන් නුවණ වෙනුවෙන් හිත යොමු කරනවා එහෙම යොමු කරමින් ඒ චුතවන සත්‍යෝ නැවත උපදින්නේ කොහොමද කියලා දකිනවා සමහර උදවිය ජීවත් ඉන්න කාලේ කරගෙන තියෙන අකුසල කර්ම අනුව කොහොමද දැන් උප්පත්තිය ලැබුවේ විඳින්නවන දුක් කරදර ඒ තැන්වල කත විරූපීකම් උන් හිටි තැන් අහිමි වී හිරිහෙර කරදර නරකද තිරසන්ද ප්‍රීතද අසුරද අහේතුක දුගතිද ඔය හැම දෙයක්ම අර දියුණු කරගත්ත නුවණින් යුක්ත අර පැවිදි පින්වතුන් වහන්සේට තමන්ගේ අර දියුණු කරගත්ත චතුප්පාත ඥානයෙන් බලන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ කෙනා මොනතරම් සැප විඳවද යහපත් තැනකද ඉන්නේ? සුගතියේද ඉන්නේ? ඒ කෙනා මනුස්සද චාතුරු මහරාජිකද තාවතිස්සද යාමේද තුස්තේද නිර්මාණතියද පානීමිත වසවාතියද මේ ඔක්කොම බලන්න පුළුවන්කම ලැබෙනවා අර පැවිදි පින්වතුන් වහන්සේට ඒ පැවිදි පින්වතුන් වහන්සේ මේ සත්වයු කුසල් හින්දා සුගතියේ අකුසල් හින්දා දුගතියේ උප්පත්ති ලැබෙන්නේ මෙන්න මේ ආකාරයට කියලා දකිනවා ඒ දැකලා ඒ පැවිදි පින්වතුන් වහන්සේලා මේ චුත වුණාට පස්සේ නැවතත් උප්පත්ති ලැබෙන සත්වයින්ගේ ස්වභාවය විමසා බලමින් ඒකට බලපාපු කර්මයේ පරිස්සා කරනවා කර්මයේ පරිස්සා කරනවා පින්වත්නි හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි ඒ ඒ කටයුතු වල යොදවන ශක්තිය අපි හඳුන්වන්නේ චේතනාව නැත්නම් කර්මය කියලා. එතකොට මේ කර්මයේ ඒ ඒ සත්වයින්ව දුකට වගේම මේ සැපයටත් පමුණුවන කාරණාව චුතිපතිසන්දිය බලන්න පුළුවන් හැකියාව ඇති කරගත්ත මේ චුතූපපාත ඥානය උපදවාගත්ත පැවිදි පින්වතුන් වහන්සේ ඒ සත්වයෝ රැස් කරගෙන තියෙන කුසල කර්මවල හැටි අකුසල කර්මවල හැටි හරිම අපූර්වට වටහා ගන්නවා භාග්‍යවත් ලෝකුරු බුදුරජාණන් වහන්සේ මේ චතුප්පාත ඥානේ මේ පැවිදි පින්වතුන් වහන්සේලා උපදවාගෙන දියුණු කරගෙන ඉන්න ආකාරය ගැන දේශනා කරමින් අජාසත් මහරජුවන්ට දේශනා කරන මහරජතුමනි මේ ජීවත්ව ඉද්දි මේ ආත්ම භාවයේදීම බිස්සුන් වහන්සේලා විසින් ලබන්න ඕන
අර කලින් කිව්වට වඩා කලින් ලබාගත් ප්‍රතිඵල වලට වඩා උසස්ම ප්‍රතිඵලයක් තමයි මේ චුතූපපාත ඥානේ. මේ චුතූපපාත ඥානේ කියන්නේ අතිශයින්ම මිහිරි වුණු අතිශයින්ම සුවතායි වුණු මේ ආත්ම භාවයේදීම බිස්සුන් වහන්සේලා විසින් ලබන් වුණු සුන්දරම ප්‍රබලම නුවණක් කියලා දේශනා කරන්න තියෙන අජාසත් මහ රජතුමාට පුතුම තරන් සතුටි කවතාවත් අහලා තිබෙන්නේ නැහැ. කෙනෙක් මැවුනහම නැවත උපදින්නේ කොහොමද? ඉපදුනහම නැවතත් මැරෙන්නේ කොහොමද? චුතුපති සංදී වෙන්නේ කොහොමද? මේ දුප්පත්තන විදිය, පෝසත්තන විදිය, ලස්සනවන විදිය, කැතවන විදියට උන් හිටිතෙන් ලැබෙන විදිය, උන් හිටිතෙන් නොලැබෙන විදිය ඇයි මේ ධනවත් පවුල්වල ඇයි මේ සුඛිතමිත උපදින්නේ? ඇයි මේ දුප්පත් පවුල්වල ඇයි මේ දුක්ඛිත උපදින්නේ? ඇයි ධනවත් උනත් කැත වෙන්නේ? ඇයි දුප්පත් උනත් ලස්සන වෙන්නේ? ඇයි ධනවත් උනත් ලස්සන වෙන්නේ? ඇයි දුප්පත් උනත් කැත වෙන්නේ? ඇයි ආදී විදිහට මේව රජතුමා මේවට හේතු දැනගෙන හිටියේ නෑ. චුතිපති සංදිය වෙන්නේ කොහොමද කියලා රජතුමාට දැන් හොඳට වැටහෙන්න පටන් ගත්තා. මෙතෙක් කල අජාසත් මහරජතුමා හිතාගෙන හිටියේ ආත්මයක් කියලා, මම කියලා කෙනේ, සත්‍යේ පුද්ගලයේ කියලා කෙනෙක් නවා කියලා. නමුත් මෙතන මේ සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ ධර්මතාවයට පිළිවෙලක් කියලා අපේ අජාසත් මහරජතුමාට වැටහෙන්න පටන් ගත්තා. අජාසත් මහරජතුරුව තවදුරටත් පින්වත්නි හොඳට අවධානය යොමු කරගෙන ඉන්නවා භාග්‍යවතුන් වහන්සේගේ සීමුව කමල දිහා බලාගෙන. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සීමුපේම් පිටවන ඒ පින්බර වචනයක් වචනයක් ගානේ අජාසත් මහරජතුමාගේ පවිටිහිත මොලොක් කරලා දාලා, අජාසත් මහරජතුමාගේ පාපී දුස්තිතික ඔක්කොම නැති කරලා දාමේ කම ක්‍රමයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික අර උපාදානයන් ටිකෙන් ටික මිදිලා තණ්හා උපාදානයන්ගෙන් හිත ටිකෙන් ටික මිදෙන්න පටන් අරගෙන අජාසත් මහරජතුමා කුසලයෙන් ශක්තිමත් වෙන්න පටන් ගත්තා. රජතුමාගේ වැටහීම ප්‍රබල තත්ත්වයට පත් වෙමින් ආවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අජාසත් මහරජතුමාට චුතුපති සංදිය සිද්ධ වෙන ආකාරයේ, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඉන්පස්සේ, සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදු භූතේ කම්මනියේ තිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානායේ චිත්තං අබිනීහරති අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛයන්ති යතා භූතං පචානාති කියලා බුදුචානන් වහන්සේ දේශනා කරනවා. මහරජතුමනි, ඔහු මේ විදිහට හිත එකඟ කරගත්තාම මේ කැලේ ඉන්න චුතූපපාත ඥානයත් උපදවාගත්ත මේ පැවිදි පින්වතුන් වහන්සේ මේ විදිහට හිත එකඟ වුණාම, පිරිසිදු වුණාම, දීප්තිමත් වුණාම, කාමයන්ගෙන් හිත මුදවා ගත්තාම, කෙලෙස් වලින් හිත නිදහස් කරගත්තාම, මුදු වුණාම තමන්ට ඕන කරන ඕනෑම කටයුත්තක යොදවන්නට පුළුවන් විදිහට හිත ශක්තිමත් කරගත්තාම, කම්පා වෙන්නේ නැති තත්ත්වයට හිත පත් කරගත්තාම, මේ කිලෙස් පැසවන්නේ නැති තත්ත්වයට හිත පත් කරගෙන නුවණ දියුණු කරන්න පුළුවන් විදිහට හිත සකස් කරගත්තාම, ඒ පැවිදි පින්වතුන් වහන්සේ හොඳට හොයලා බලනවා මේ ධර්ම මොනවද කියලා. ඒ පැවිදි පින්වතුන් වහන්සේට ඉපදීම පේනවා, දිරායාම පේනවා, ලෙඩවීම පේනවා, මරණයට පත්වීම පේනවා, අප්‍රියයන් එක්ක එකතු වෙන විදිය, ප්‍රියයන්ගෙන් වෙන්වන විදිය, ශෝකපයදේව දුක්ඛ දෝමන සුපායාසයන් ඔය හැම දෙම පේනවා. මේ කැමැති දේවල් නොලැබෙන දුක ඔය හැම දෙම වැටහෙන්න පටන් ගන්නවා. ඒ හැම දුකක්ම විඳින්න වෙලා තියෙන කාරණාව ස්ථීරව තියෙන දෙයක්ද කියලා බැලුවාම පැවිදි පින්වතුන් වහන්සේට පෙනෙන්නේ ඒක ස්ථීරව තියෙන දෙයක් නෙමෙයි, ඒක අස්ථීර දෙයක්. මෙතන තියෙන්නේ නියපොත්තක් ඉස්සහත් තරම්වත් පවතින දෙයක් නෙමෙයි. මෙතන තියෙන්නේ හේතුන්ගෙන් ඇතුණු ගමම්ම නැතුව යන චිත්තස්සන, එක කුඩා චිත්තස්සන තුනක ආයු කාලයක් තියෙන ඒ විඥානයේ සහ වේදනා සංඥා සංකාර කියන ඒ මහ චිත්තස්සන එකක් හෝ කුඩා චිත්තස්සන තුනක ආයු කාලයක් තියෙන නාම ධර්මයි. මහ චිත්තස්සන 17ක හෝ කුඩා චිත්තස්සන 51ක හෝ ආයු කාලයක් තියෙන රූප ධර්මයි කියලා. මෙහෙම නාම රූප ධර්ම ගොඩක්, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මානාපි දුක්ඛ, ශෝකපදීව දුක්ඛ දෝමනස් උපායාස යම් පිච්ඡන්න ලැබේ තම්පි දුක්ඛං සංකිටේන
පංචපාදානස්කන්ධා දුක්ඛා මෙතන ස්ථීරව තියෙන දෙයක් නෙමේ පංචපාදානස්කන්ධයක් තියෙන මේ පංචපාදානස්කන්ධේ හේතුන්ගෙන් ඇති වූ ගමම්ම නැති වෙනවා නැති වූ ගමම්ම ඇති වෙනවා නැවතත් ඇති වූ ගමම්ම නැති වෙද්දිම ඇති කරන්නේ සර්ව බලධාරියෙක්වත් ලෝමැවුම් කරුවෙක්වත් නෙමේ නැති වුණු සැනකීම ඇති කරන්නේ අනුභව කළ ආහාර රසෝචාව නැත්නම් උණුසුම නැත්නම් සිත නැත්නම් කර්මාදී මේ මොනව හරි හේතු කාරණා හේතුන්ගෙන් හටගන්න රූපයෝ හේතුන්ගෙන් හටගන්න නාම ධර්මයෝ මේවා නාම රූප ධර්මයෝ පංචපාදානස්කන්ධේමයි මේක තමයි දුක්ඛතාන්දරේ මේක තමයි දුක්ඛ සත්‍ය කියලා දුක මේකයි කියලා දැනගන්නවා දුක කියන්නේ පංචපාදානස්කන්ධේටම තවත් නමක් මේ දුක්ඛ සත්‍ය නැත්නම් මේ පංචපාදානස්කන්ධේ උපදවන හේතුව මේකයි කියලා මේ පැවිදි පින්වතුන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් දකිනවා පත්‍යස්ස කරගත් චුතිපටිසන්ධි කතාවේ පත්‍යස්ස කරගත් දීබ්බ චක්කු ඥානෙ තමන් වහන්සේගේ පත්‍යක්ෂ නුවණින්ම සංසාරගත සත්වයින්ගේ ස්වභාවයන් දකින අපේ මේ පැවිදි පින්වතුන් වහන්සේ පින්වත්නි දුකට හේතුවක් දැනගන්නවා සමුදය සත්‍ය ඒ දුක දුකට හේතුව දෙකම නැති කිරීම නිවන කියලා දැනගන්නවා ඒ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය විදිහට අන්තිමට ඒ නිවන් දකින්නට අනුගමනය කරන්නට ඕන ආර්ය සත්‍ය වන ඒ මාර්ග සත්‍යයක් දකිනවා මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මෙම දැනගන්නවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නට බැරි විදිහට මේ පැසවන ධර්මයෝ පවත්තන ධර්මයෝ කිලිස් ධර්මයෝ හිත කිලිටි කරමින් సంతానගතව පවතින ධර්මතාවයෝ ඇත්ත ඇති සැතියෙන් දකින්න බැරි විදිහට හිත කිලිටි කරමින් අකුසාසී 12ක් විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින මේ සංසාරගත සත්වයින්ගේ චිත්ත සන්තතිවල හිඳා බැහැලා තියෙන මේ අකුසල ධර්මයෝ මේ කිලිස් ධර්මයෝ කියලා දැනගෙන ඒ කිලිස් ධර්මයෝ නැති කිරීම වෙනුවෙන් කටයුතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ කෙලෙස් නැති කිරීමේ මාර්ගය වෙන්නේ වෙන මොකක්වත් නෙමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දේශනා කළා මේ විදිහට අර දැනගන්න ඒ පැවිදි පින්වතුන් වහන්සේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා අනුගමනය කරන්නට ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැනගෙන ඒ ඔස්සේම ඉදිරියට කටයුතු කර ගන්න බවත් දේශනා කළා අජාසත් මහ රහතුමාට පුදුම සතුටක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භවයේ තියෙන ආසාවන්ගෙන් මිදෙන්න ඕන ඒකට දැඩි මෝහයෙන් හිත සම්පූර්ණයෙන්ම නිදහස් කර ගන්නට ඕනේ දැඩි මෝහයෙන් හිත මුදව ගන්නට ඕනේ ඉපදීම නැති කර ගන්නට ඕනේ උත්පත්ති නැති කර ගන්න නම් ආත්මේ සත්‍යයා පුද්ගලයා කියලා හිතාගෙන ඉන්න මේ දෘෂ්ටිය නැති කර ගන්නට ඕනේ ආත්ම දෘෂ්ටිය නැති කරගෙන සම්පූර්ණයෙන්ම හිත නිදහස් කර ගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහරතුමනි කවුරු හරි දක්ෂ තැනැත්තේ කන්දකට නගිනවා ඒ පර්වතයට නැගලා පර්වතය මුදුනත බොහෝම පිරිසිදු හිත සතුට කරවන හිත කලබල කරවන්නේ නැති බොහෝම සංසුන් තැන්පත් ඒ දියවිලක් ළඟට යනවා ඒ දියවිල ළඟට ගිහිල්ලා වතුර පිරිච්ච විල ළඟට ගිහිල්ලා මේ පුද්ගලයා ඒ වතුර පිරුණු විලේ තියෙන ඉන්න සිප්පි බෙල්ල සක් බෙල්ල ඒ වගේම ගල් කැට ඒවා එහා මෙහා යන මේ විවිධාකාර මාළු ඒ වගේ විවිධාකාර මේ සත්තු වර්ග දකිනවා ඒ සත්තු වර්ග දකිනකොට අර පිරිසිදු විල හින්දා විලේ තියෙන බොහෝම පිරිසිදුකම හින්දා විලේ තියෙන සියලුම දේවා ඉතා පැහැදිලිව දකිනවා මේ දියවිල හරිම පිරිසිදුයි බොහෝම හිත නිවනවා කැළඹිලා නැහැ මට මේ සිප්පි බෙල්ල පේනවා මට මේ කැට කැබලි පේනවා ඒ වගේම මට මේ මාළු එහෙට මෙහෙට යන විදිය පේනවා මේ විදියට අර පැවිදි පින්වතුන් වහන්සේ පින්වත්නි අන්න අර පුද්ගලයා වගේ කටයුතු කරනවා ඒ පැවිදි පින්වතුන් වහන්සේ හිත එකඟ වුණාට පස්සේ පිරිසුදු වුණාට පස්සේ දීප්තිමත් වුණාට පස්සේ කාමයන්ගෙන් හිත මිද වුණාට පස්සේ කෙලෙස් ධර්ම නැති වුණාට පස්සේ මුදු වුණාට පස්සේ ඕනෑම කටයුත්තකට යෝග්‍ය තත්ත්වයට පත් වුණාට පස්සේ හිත ස්ථිර වුණාට පස්සේ කම්පා වෙන්නේ නැති තත්ත්වයට පත් කරගත්තට පස්සේ
अरे दीर्घ संसार बवगमा मगे दी तमांत पल्लवी उमतुएंग वागे एन ए बहो काले अक्तिसे तमांग चित्त सांतत्ये किलित करमींग एन ए सियलुम किलेस धर्मयो नति कर गन्नट नुवन हसुरवन्नट कटयुतु करनवा दिगु संसार गमन मगे आश्रव धर्म विधियट अनुसय धर्म विधियट आपु सियलुम किलेस धर्मयो नति कर गन्नट प्रज्ञाव दियुनु कर गन्नवा रूप वेदना සඤ්ඤාන කියන මේ පංච උපාදානස්කන්ධ කතාන්දරේ හට ගන්වන හේතු ධර්ම යොසියල දකමින් අවිද්‍යා තණ්හාදී හේතු නසන්නට ප්‍රඥාව දියුණු කරගෙන අර පැවිදි පින්වතුන් වහන්සේ ප්‍රඥාවෙන් අවශ්‍ය කරන කටයුතු සිදු කරමින් නුවණ හොඳටම දියුණු කරගෙන බෝධිපාසික ධර්ම වර්ධනය කර ගන්නවා බෝධිපාසික ධර්ම වර්ධනය කර ගද්දී මේක දුක්ඛ සත්‍ය කියලා දැන ගන්නවා මේක සමුදය සත්‍ය කියලා දැන ගන්නවා මේක දුක්ඛ සත්‍ය දුක කියලා දැන ගන්නවා පංච උපාදානස්කන්ධය දැන ගන්නවා ඒ පංච උපාදානස්කන්ධේ හට ගන්නවන කාම තණ්හා භව තණ්හා විභව තණ්හාවන් දැන ගන්නවා ඒ නැති කිරීම වන නිරෝධ සත්‍ය නිවන දැන ගන්නවා ඒ නිවන අවබෝධ කර ගන්නට අනුගමනය කරන්නට ඕන ප්‍රතිපදාවම ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන ගන්නවා මේ විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයේ දැන ගන්නවා මේ කෙලෙස් ධර්ම යෝ නැති කර ගන්නට ඕනේ මේ කෙලෙස් ධර්ම තමයි මේ දුක්ඛ සත්‍ය පවත්වන හේතු ධර්ම වෙන්නේ මේ කෙලෙස් ධර්ම මේ නැති කරන්නට ඕනේ කෙලෙස් ධර්ම දැන ගන්න ඕනේ කෙලෙස් ධර්ම නැති කිරීම දැන ගන්නට ඕනේ කෙලෙස් ධර්ම නැති කිරීමේ මාර්ගය දැන ගන්නට ඕනේ මේ විදිහට කටයුතු කරමින් නුවණ හසුරවනකොට අර පැවිදි පින්වතුන් වහන්සේගේ හිත ටිකෙන් ටික කාම ආසාවන්ගෙන් මිදෙනවා තමනුත් ඉපදුණු මැරෙන කෙනෙක් බාහිර කාන්තා පිරිමි රූප ඇති ඇත්තොත් ඉපදුණු මැරෙන ඇත්තෝ ඒ ඇත්තෝ සියල්ලෝම හේතුන්ගෙන් හටගන්නේවා තමනුත් ඉපදෙමින් මැරෙමින් ඉද්දී අන්‍යනුත් ඉපදෙමින් මැරෙමින් ඉන්නකොට ඒවා බොහොම ලස්සනයි සුන්දරයි ආදී විදිහට කාමයන් පුරවාගෙන සිටීමේ තේරුමක් නැහැ තමනුත් නොමග ගිහිල්ලා අන්නොමග ගිය අන්‍යනුත් එක්ක දෙගොල්ලන්ගෙම සසර පැවැත්මට ඕන කරන කාමාදී කවුණු වලින් තමන්ව මුදව ගන්නට ඕනේ සසර පැවැත්මට ඕන කරන කාරණා නැති කරලා සසර නැවැත්ම වෙනුවෙන් ඕන කරන කාරණා තමන් තුළ උපදවා ගන්නට ඕන මේ විදිහට අර පැවිදි පින්වතුන් වහන්සේ කල්පනා කරනවා ඒ පැවිදි පින්වතුන් වහන්සේ පින්වත්නි ඊට පස්සේ භවයට තියෙන ආසාවෙන් හිත නිදහස් කර ගන්නවා මෝහය හිතින් නැති කර ගන්නවා මෝහය හිතින් මුදව ගන්නවා අරමුණේ හැබෑ ස්වභාවයේ වහන ඒ ආරම්මනේ මුහ්‍ය තීති මෝහෝනු ඒ මෝහය නැති කර ගන්න කටයුතු කරනවා මෝහය නැති කර ගන්නකොට මේ පැවිදි පින්වතුන් වහන්සේගේ ඉපදීම නැති වෙනවා අකුසල් 12ම දැන් නැති කරගෙන නැවත චිත්ත සන්තතිය තුල ඇති වෙන්නේ නැහැ අකුසල්සෙත් එතකොට උතුම් හැසිරීමට පත් වෙලා ඒ පැවිදි පින්වතුන් වහන්සේ මේ ආත්ම භාවයේදීම පින්බර මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා ඉසුවහන් සකදාගාමි අනාගාමි කියන අනුපිළිවෙලින් පැමිණිලා අවසානයේදී ඉතුරු වුණු සියලු කෙලෙස් ධර්ම යොත් නැසන පින්බර උත්තමයාණන් වහන්සේ නමක් වෙනවා සුවහන් මාර්ග හිතෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය නසනවා සකදාගාමි මාර්ග හිතින් කාමරාග පටිගියෝ තුනී කරනවා අනාගාමි මාර්ග හිතින් කාමරාග පටිගියෝ නැති කරනවා අරහත් මාර්ග සිතින් සහ මුලින්ම කෙලසුන් නැසනවා සුවාන් මාර්ග හිතින් සම්පූර්ණේම අකුසල් සි 12න් පහක් නැසනවා අනාගාමි මාර්ග හිතින් තවත් නැසනවා අරහත් මාර්ග හිතින් ඉතිරි අකුසල සිත් සියල්ලම නැති වෙලා නැවත අකුසල සිත් එකක් වාචිත්ත සන්තතිය තුල ඇති වෙන්නේ නැති තත්ත්වයට පත් කර ගන්නවා මේ විදිහට පින්වත්නි ඒ භාග්‍යවත් වූ අමාමෑණි සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමන්ගේ තාත්තා ඝාතනය කරලා පීතෘ ඝාතකයෙක් විදිහට ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම අපායට නරකයට වැටෙන්නම ඉන්න කෙනෙක් විදිහට පත්වලා හිටියේ අජාසත් මහරජුරුවන්ට ඊළඟ භවයෙන් පස්සේ භවයක උතුම් ප්‍රතිඵල ගොඩක් ලබන්නට පස්සේ බුද්ධත්වයේ පවා ලබන්නට පුළුවන් ආකාරයට හේතු සම්පත් මොහුකුරා යමින් නොමග කී කෙනා නැවත සුමගට ගන්නට මේ විදිහට උතුම් ධර්ම අනුශාසනාවන් පවත්වන්න තියෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහරත්තුමනි
මෙන්න මේ විදිහට මේ ආත්ම භාවයේදීම විසුන් වහන්සේලා විසින් ලබන්න ඕන කරන විශේෂ ආනිසංසය තියෙනවා කලින් කිව්වේ වට වඩා පසු ඒව බලවත් ඊටත් වඩා පසු ඒව බලවත් මේ කලින් කිව්වේ චතුපපාත් ඥානීටත් වඩා මේ ආසවක්කේ කර ඥානයේ අතිසේම ප්‍රබල එකක් බොහෝම මිහිරි බොහෝම සෝදායක මේ ආත්ම භාවයේදීම මේ පැවිදි පින්වතුන් වහන්සේලා විසින් ලබන්න ඕන උසස්ම ප්‍රතිඵලයක් මහරත්මනි මේ ආත්ම භාවයේදීම බිස්සුන් වහන්සේලා විසින් බිස්සු භාවයේ උතුම්ම ප්‍රතිඵල විදිහට ලබා ගන්නට ඕන උසස් උතුම්ම ප්‍රතිඵලයේ තමයි මේ ආසවක්කේකර ඥානය කියලා දේශනා කරන්න තියෙනවා පැවිදි පින්වතුන් වහන්සේලා මනුස්ස ජීවිතයේ තුල ලබන්න පුළුවන් උසස් ප්‍රතිඵලයක් තියෙනවා නම් ඒ උසස්ම ප්‍රතිඵලේ වෙන මොකක්වත් නෙමෙයි සහ මුලින්ම කෙලසුන් අසා සසරින් එගොඩවන මේ උත්තම අරහත් මාර්ග ඥාන නුවණින් කෙලසුන් අසන මේ ආසවක්ඛේ කර ඥානේ බව දේශනා කරන්න තියෙත්නා සත්පුරුෂ පින්වත්නි අජාසත් මහරත්තුමාට දැන් නම් පුතුම සතුටක් අජාසත් මහරත්තුමා කවදාවත් අහලා තිබෙ නැති මහා සුන්දර ධර්ම දේශනාවක් අජාසත් මහරත්තුමාට පුතුම සතුටක් තියෙන්නේ අජාසත් මහරත්තුමා බුදුරජාණන් වහන්සේ ළඟ පසඟ පිහිටුවල වන්දනා කරනවා පුතුම සතුටකින් ඇස්සල කඳුළු පුරවගෙන අජාසත් මහරත්තුමා ස්වාමීනි ඉතාමත්ම යහපත් අනේ භාග්‍යවතුන් වහන්සේ ඉතාමත්ම යහපත් භාග්‍යවතුන් වහන්සේ යටිකුඩු කරලා තිබ්බ එකක් උඩුකුඩු කළා වගේ වහලා තිබ්බ එකක් විවෘත කළා වගේ පැවටිලා හිටිය කෙනෙක්ට හරි මාර්ගේ යන්නට පෙන්නවා වගේ ඇස් ඇති කට්ටිය රූප දකිත්වා කියලා අඳුරතේ අඳුරේ තෙල් පහනක් දැල්වල දුන්නා වගේ භාග්‍යවතුන් වහන්සේ විවිධ ක්‍රම වලින් මට ධර්මයේ දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ මාව අද පටන්ම බුද්ධ රත්නයේ සරණ ගිය ධර්ම රත්නයේ සරණ ගිය සංඝ රත්නයේ සරණ ගිය තුනුරුවම්ම සරණ ගිය උපාසකෙක් විදියට පිළිගන්නාසේක්වා භාග්‍යවතුන් වහන්සේ අද පටන් දිවි හිමියෙම මම තුනුරුවන් සරණ ගිය උපාසකෙක් කියලා පිළිගන්නාසේක්වා භාග්‍යවතුන් වහන්සේ බාලයෙකු වගේ අනුවනුවතු වගේ අදස්සෙකු වගේ මගේ අතින් වරදක් සිද්ධ වුණා භාග්‍යවතුන් වහන්සේ දා බාලයෙකුණු මෝඩයෙකුණු අනුවනෙකුණු අසත්පුරුෂයෙකුණු අදස්සෙකුණු මම ලොකු වරදක් සිද්ධ කළා භාග්‍යවතුන් වහන්සේ මම ඒ මගේ පියාණන් වහන්සේ ඒ ධාර්මික වුණු ධර්මයෙන්ම යුක්ත රජෙක් වුණු පාලකයෙක් වුණු ඒ මාගේ පියාණන් වහන්සේව මම ඝාතනය කළා ඒට හේතු වුණේ පියා සන්තකේ තිබුණු ඒ සම්පත් වස්තු ලෝභයෙන් මම ගන්න ඕනේ හින්දා මම මගේ පියාව ඝාතනය කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එදා මම මහා බරපතල වරදක් කළා මීට අවුරුදු 8කට කලින් ඒ වරදට මට සමා වෙන්න භාග්‍යවතුන් වහන්සේ මම ඒ වරද කසිදු කිරීම පිළිබඳව නැවත නැවත පසුතැවෙනවා මට සමාව ලබා දෙන්න මාව සංවර කරවන්න මහ භාග්‍යවතුන් වහන්සේ මහරජේ බිම්බිසාර රත්තුමාව මාගේ පීතෘ රජතුමාව මගේ පියාණන් වහන්සේව ඝාතනය කිරීම පිළිබඳව මට සමාව ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟ පසඟ පිහිටුවලා වැඳ වැටෙනවා අජාසත් මහරත්තුමාට තමන් කරගෙන තියෙන අකුසල කර්මී බරපතලකම මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට හොඳටම වැටහෙන්නත් පටන් ගත්තා මේ විලාවේදී ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අජාසත් මහරත්තුමා මේ විදියට හැසිරෙද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහරත්තුමනි ඒකාන්තේම බාලීක් වගේ අනුවනීක් වගේ අදස්සීක් වගේ ඔබ වරද ඉක්මවා ගියා ඒ වරද තමයි ධාර්මික වුණු ධර්මයෙන් රජ ධර්මයෙන්ම පිරුණු රජ කෙනෙක් වුණු ඔබේ පියාව ඔබ ඝාතනය කළා ඔබ ඔබේ පියා සතු සම්පත් ලෝභයෙන් ගන්න ඕන හින්දා පිය මහරත්තුමාගේ ජීවිතේ නැති කළා මහරත්තුමනි ඔබ යම් හේයකින් වරද වරද විදිහට දැක්කාද ධර්මයේ විදිහට දැක්කාද මහරත්තුමනි ඔබ වරද පිළිගත්තා
ඔබේ මේ පිළිගත් වරද ඔබේ වරද අපි ඉවසනවා යමෙක් වරද වරද වශයෙන් දැක්කාද අනාගතයේදී ඒ වරද කරන්න නැතුව ඒ වරදින් මිදෙන්නට සංවරයට පැමිණෙනවාද ධර්මයේ ලෙස වරද පිළිගැනීම ගැන අපි හඳුන්වන්නේ ඒක උතුම් හැසිරීමේ දියුණුව කියලායි බුදුරජාණන් වහන්සේ ඒ විදිහට අජාසත් මහ රහතුමාට දේශනා කරන්න යෙත්නා පින්වත්නි මේ විදිහට මගධාධිපති වුණු අපේ අජාසත් මහ රහතුමා මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී තමන්ගේ වරදට පාපචාරණයන් කරලා බුදුරජාණන් වහන්සේගෙන් සමාව ඉල්ලුවා වේදේහ පුත් අජාසත් රහතුමා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියනවා අවසානයේදී සමාව අරගෙන ඉවර කරලා ස්වාමීනි දැන් නම් හුඟක් ලැබුණා මේ ඉල් පොහොය දවසේ ස්වාමීනි දැන් හුඟක් වෙලාවත් ගියා අපිත් බොහෝ වැඩ කටයුතු තියෙන අය මගධ රට කියන්නේ පුංචි රටක් නෙමෙයි පරිපාලනයේ බොහෝ කටයුතු කරන්න තියෙනවා ඒ නිසා ස්වාමීනි මම දැන් පිටත් වෙන්න ඕනේ අපි දැන් බොහෝ කටයුතු අධික නිසා දැන් පිටත් වේ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේගේ උතුම් සීකම සිප ගනිමින් බොහෝම ගෞරවයෙන් වැඳ නමස්කාර කරලා අවසර ඉල්ලනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහරත්තුමනි එහෙමනම් ඔබට යන්න සුදුසු කාලේ නම් ඔබ ඒ බව දැනගෙන අවශ්‍ය කියා මාර්ග ගන්න පිටත් වෙන්න පුළුවන් තමන්ගේ කාලයේ පිළිබඳව තමන් දැනගන්න ඕන කියලා මේ වෙලාවේදී මගධාධිපති අපේ අජාසත් මහරත්තුමා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට බොහෝම සතුටු වෙලා ඉතාමත්ම සතුටු වෙලා බොහෝම සන්තෝෂයෙන් අර වාඩි වෙලා හිටිය මිටි ආසනෙට නැවත ඇවිල්ලා ඒකෙන් නැගිටලා බුදුරජාණන් වහන්සේ වැඳලා දකුණු පැත්තේ ඉදිරියට තිබෙන විදිහට ගෞරවයෙන් ගියේ බුදුරජාණන් වහන්සේ ඉදිරියට දකුණු පැත්තේ පිහිටන විදිහට ගෞරවයෙන් එතනින් ඉවත් වෙලා ගියා මගධාධිපති වේදේහ පුත් අජාසත් මහ රහතුමා භාග්‍යවත් වූ තිලෝකුරු බුදුරජාණන් වහන්සේ වැඳ නමස්කාර කරලා එතනින් බැහැර වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ අර බිස්සූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ඒක රාසී වුණා 1250ක් විතර වුණු තැන් තැන්වල වැඩ හිටි අර පින්වතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිත් දෙපැත්තෙන් වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ අජාසත් මහ රහතුමා පීතෘඝාතනයෙන් පස්සේ පැමිණිය පළවෙනි දවසේදී මේ තරම් දිගු වේලාවක් සාකච්ඡාවන් සිද්ධ කරලා එහි අවසානයේදී අපිට මොනවද දැන් දේශනා කරන්නේ මේ සිදුවීම ගැන අපිට දේශනා කරන කවුන මොකද්ද කියලා දැනගන්න අර පින්වත් බිස්සුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ හිටියා මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර පැවිදි පින්වතුන් වහන්සේලාට මෙහෙම දේශනා කරනවා කතායම් භික්කවේ රාජා උපහතායම් භික්කවේ රාජා සචායම් භික්කවේ රාජා පිටරන් ධම්මිකං ධම්මරාජානං ජීවිතාන වූරූපෙස්සත ඉමස්මින් චේව ආසනේ විදචං වීතමලං ධම්මචක්කුං උපජ්ජසතාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ රජතුමා තමම්ම වනසගත්තා ඒ පින්වත් මහණෙනි මේ රජතුමා තමම්ම නහගත්තා පින්වත් මහණෙනි මේ රජතුමා ධාර්මික වුණු ධර්මී යුක්ත රජ කෙනෙක් වුණු ඒ බිම්බිසාර මහරජතුමාගේ ජීවිතේ නැතිකලේ නැත්නම් පීතු ඝාතනේ කරගත්තේ නැත්නම් මේ ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ වාඩි වෙලා හිටිය ඔය පුංචි මිටි අසුනේදීම ඒකාන්තේම පිරිසිදු වුණු කෙලෙස් මල සම්පූර්ණේම නැති කරගන්න ඒ සෝහාන් මාර්ගයට පත් වෙනවා සෝහාන් මාර්ගයෙන් කෙලෙස් මල නැති කරලා දාන සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසයෝ නසන්නට පුළුවන් තත්වයට ඔය අජාසත් මහ රහතුමාට පත් වෙන්න පුළුවන්කම තිබුණා ඔහුට ආර්ය භූමියේ පින්බර උපතක් ලබන්න තිබුණු අවස්ථාවේ අජාසත් මහ රහතුමා ධාර්මික වුණ බිම්බිසාර මහ රහතුමෝ ඝාතනය කිරීම නිසා නැති කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත්නි අජාසත් මහ රහතුමා ඒ විදිහට පීතෘඝාතනය සිද්ධ කරලා වසර 8කට විතර පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඔබ මෙතෙක් මේ දේශනා වාර 18ක් තුල සවන්ේ කරපු මේ සියලුම කවුණු ඉල්පෝයේ දවසේ රාත්‍රියේදී දැන ඉගෙනගෙන
බොහෝම සතුටින් යුක්තව බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ තුනුරුවම්ම සරණ යමි හදපිරි භක්තියෙන් ගෞරවයෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේගේ පාද නමස්කාර කරලා එතනින් පිටව ගියා බිම්බිසාර මහරහත්තුමාගේ පුත්‍ර අජාසත් මහරහත්තුමා පීතෘඝාතනය කරගත්තේ නැත්නම් අජාසත් මහරහත්තුමා අද සෝහාන් මාර්ගයට පත් වෙන්න පුළුවන් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ රජතුමා පිටත් වෙලා ටික වේලාවකින් අර වැඩහිටියේ බිස්සුන් වහන්සේලාට දේශනා කළා මේ විදිහට පින්වත්නි අජාසත් පීතෘඝාතක මහරහත්තුමා තුනුරුවන් සරණ යන පින්බර උපාසක මහත්තයෙක් බවට එදාපත් වුණා ඒ විතරක් නෙමෙයි අජාසත් මහරහත්තුමා සිල් රකින්න කෙනෙක් වුණා බුද්ධ ශාසනයට බොහෝ අනුග්‍රහයන් දැක්වුවා විශේෂයෙන්ම භාග්‍යවතුන් වහන්සේ පීනමම් පෑවට පස්සේ අජාසත් මහරහත්තුමා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ලබා ගැනීම වෙනුවෙන් යුද්ධ ප්‍රකාශ කරමින් පවා ආවා අවුරුදු කීපයක්ම භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා ගමින් ගමට නගරයෙන් නගරයට පළාතෙන් පළාතට වඩමවමින් මහා පෙරහැරින් උත්සවාසීයේ මහා විශාල පෙරහැර පුද පූජාවන් පවත්වමින් මහා පින්කම් සිද්ධ කරගත්තා විශේෂයෙන්ම මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් බොහෝම ආදරය සෙනෙහසක් භක්තියක් ගෞරවයක් දැක්වුවා බුදුරජාණන් වහන්සේ පීනුවම් පාලා තුන් මාසකින් පළවෙනි ධර්ම සංගානා පවත්වන්නට සප්තපාණී ගුහාද්වාරයේ සියලුම සපේමින් ඒ සියලුම කටයුතු සංවිධානය කළේ බුද්ධ ශාසනයට ප්‍රධානතම දායක මහතෙක් බවට පත් වුණේ අපේ මේ අජාසත් මහරහත්තුමා තමන්ගේ අතින් මහ විශාල ශාසනික කටයුතු රහසක් සිද්ධ කළා සම්බුදු සසුන් කිට තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උතුම් සී සද්ධර්මයේ නැවත නැවතත් අනාගතයේ උදෙසා පවත්වන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල පළවෙනි ධර්ම සංගායනාවේ පවත්වනකොට අජාසත් මහරහත්තුමා ඒ වෙනුවෙන් කළ කී දේ අතිවිශාලයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පීනවම් පාන්නට ආසන්න වැඩ සිටියේ වෙලාවේදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අජාසත් මහරහත්තුමාගේ මාලිගාවට වැඩම කළා මහරජතුරු ඒ වෙලාවේ මේ නිදාගෙන හිටියේ ඒ නිසා සේවකයන්ගෙන් අවසර ලැබුණ නැහැ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පීනුවම් පාන බව දන්වමින් නැවත වැඩම කළාට පස්සේ අජාසත් මහරහත්තුමා සේවකයන්ගෙන් ඒ බව දැනගන්නේ සිහි මූචා වෙන අජාසත් මහරහත්තුමා ඒ සිහි නැති වෙන අජාසත් මහරහත්තුමාට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පීනුවම් පානවයි කියලා දැනගත්තාම ඒ තරම්ම බැඳීමක් ඒ තරම්ම සෙනෙහසක් ඒ තරම්ම ආදරයක් මේ බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේටත් අජාසත් මහරහත්තුමා දැක්වුවා මහා පින් ගොඩක් සිද්ධ කරගත්තා අජාසත් මහරහත්තුමා දේවදත්ත හාමුදුරුව ඉන්න තැනටම යන්න හිටියත් මේ කරගත් කුසලයන් හින්දා නරකයේ තමයි ඉපදුනේ නමුත් ලොහක ගුණිරේතයි වැටුනේ පහළම තියෙන අවීචියේ දුක් විඳින තැනටපත් වෙන්නේ නැති ඊට ඉහළ ඇති ලොහක ගුණිරේතපත් වෙන තරමට රත්තුමාගේ ආනන්තාරිය පාප කර්මයේ උනත් පින්වත්නි විපාකයේ ඒ තරම්ම බරපතල නොවි නමුත් බරපතල දුක්ඛිත විපාකයන් විඳින තත්ත්වයට මේ පීතෘඝාතනිය නිසා සිද්ධ වුණා ශාසනයේ කටයුතු නිසා එහි යම් තාක් දුරකට හරි මහදනයක් සිද්ධ වුණා ඒ විතරක් නෙමේ අජාසත් මහරහත්තුමාට ආනිසංස ගොඩක් ඊට පස්සේ ලැබෙනවා අජාසත් මහරහත්තුමා පින්වත්නි ඉතාම විශාල ආනිසංස රාශියක් ලබනවා එතනදී අජාසත් මහරහත්තුමාට පාප මිත්‍ර සේවනයේ හින්දා ලැබෙන ප්‍රතිඵල ගොඩක් තියෙනවා අනිවාර්යයෙන්ම එතුමා ලෝකබුනිරේ උප්පත්තිය ලබනවා උප්පත්තිය ලැබලා වසර 30000ක් යටටම වැටෙනවා පතුලට වැටෙනවා වසර 30000ක් උඩට එනවා නැවත අහප මුදුනටම එනවා මේ විදිහට අජාසත් මහරහත්තුමා බොහෝම දුක් කරදර ගොඩක් විඳලා අවසානයේදී පියා ඝාතනය කරපු එකේ කර්මයේ බරපතල කර්ම විපාක දීලා අවසන් වුණාට පස්සේ අනාගතයේ සුවිශේෂී තත්ත්වයකට පත් වෙනවා අවුරුදු 8ක් තිස්සේ ඒ කියන්නේ පීතු ඝාතනය සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන වෙලාව දක්වාම
දවල් වත් රාත්‍රී වත් හරිහම නිින්දක් නැතුව බයෙන් පීඩාවෙම හිටිය අජාසත් මහ රහතුමාට මේ සාමාන්‍ය පෙළ සූත්‍රයේ ශ්‍රවණය කරපු දවසේ ඉඳලාම සුවදායි නිින්දක් ලැබුණා සනසිල්ලේ නිදා ගන්න පුළුවන්කම ලැබුණා සනසිල්ලේ නිදා ගන්න පුළුවන්කම ලැබීමේ ආනිසංසයේ ඉඳලා තුනුරුවන්ට කරපු සංඝා සත්කාරය නිසා අජාසත් මහ රහතුමා අනාගතයේදී විදිත විශේෂ කියන නමින් පසේ බුදු කෙනෙක් බවට පත් වෙලා පීනුවම් පානවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අජාසත් මහ රහතුමා අනාගතයේදී පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්නේ අර ලෝකගු නිරයෙන් දුක් විඳලා අවුරුදු 30,000ක් යටට ගිහිල්ලා 30,000ක් උඩට ඇවිල්ලා බොහෝ දුක් විඳලා අවසානයේදී මනුස්ස භූමියට පැමිණිලා මනුස්ස භූමියේදී මේ කරගත් මහණීය පින් බලයන් සාධර්මයේ හැසිරීම එක්ක අනාගතයේදී විදිත විශේෂ කියන නමින් පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවයි කියලා භාග්‍යවතුන් වහන්සේ විවරණ ලබා දෙන්න තියෙනවා. මේ විදිහට පින්වත්නි සාමාන්‍ය පෙළ සූත්‍ර ධර්ම දේශනාව අවසන් වෙනවා. සත්පුරුෂ පුණ්‍යවන්ත ඔය ඇතු පුරා දේශනා 18ක් පුරාවටම අපූර්ව දහම් කවුණු රහසියක් දැන ඉගෙන ගත්තා. සීලේ වටිනාකම දැනගත්තා. නීවරණ ධර්මියු දුරු කරමින් ධ්‍යාන උපදවා ගන්න විදිය දැනගත්තා. ධ්‍යාන උපදවාගත් උතුමන් විදර්ශනා ඥානයට යොමු වන විදිය දැනගත්තා. විදර්ශනා ඥානයට යොමු වන උතුමන් විසින් කොහොමද ඉදිවිද ඥානය ආදී අභිඥා උපදවා ගන්න කියලා දැනගත්තා. අවසානයේ චුතූපපාත ඥානය වගේම සියලුම කෙලෙසුන් නැති කරලා දාලා චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන විදිහ දැනගත්තා. පාප මිත්‍ර සේවනයකට පත් වෙච්ච ඕනෑම කෙනෙක් ඒකෙන් ගලවලා ගන්නට නුවණැති කල්යාණ මිත්‍රයෝ කටයුතු කිරීමේ උසස්ම ප්‍රතිඵලය උනේ ඒ අපේ භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාව නිසාම. පීතුඝාතක අජාසත් මහ රහතුමා මොනතරම් බරපතල අකුසල කර්මයක් කළත් භාග්‍යවතුන් වහන්සේට ළඟම හිටිය පළමු ආරාමයේ පූජා කර ප්‍රධානතම දායක මහත්මයා ඒ සත්පුරුෂ ධර්මයේ හැසූන බිම්බිසාර මහ රහතුමාව ඝාතනය කරපු ඒ පුත්‍ර රත්නේ උණු අජාසත් මහ රහතුමාව සුමගට අරගෙන ඔහුට වැඩදායක විදියට හරි මාර්ගයේ පිහිටූ පිහින්දා අනාගතයේදී විදිත විශේෂ කියන නමින් මේ පසේ බුදු කෙනෙක් බවටත් පත් වෙන්නට අජාසත් මහ රහතුමාට හැකියාව ලැබෙනවා. පින්වත්නි ඔබේ ජීවිතයේට එකිනෙකා මුණ ගැහිවි. ඔවුන් අතර සමහරුන් පවිතු අය වේවි. සමහරුන් යහපත් අය වේවි. ඔවුන්ගේ කර්ම ඔවුන්ට වේවා. ඔබේ කර්ම ඔබේම වේවා. ඔය ඇතු ඔවුන් මුල් කරගෙන ඔබටත් කුසල කර්ම කරගන්නට ඔවුන්ට නිසිමඟ පෙන්විය හැකිනම් නිසිමඟ පෙන්වන්න ඉවසන්න. කරුණාව දක්වන්න මෛත්‍රිය දක්වන්න කිසිදු මොහොතක ඔබේ චිත්ත සන්තතිය තුළ අකුසල් සිත් 12න් එකක්වත් ඇති වෙන දෙන්න එපා. අට මහා කුසල් සිත් ඇතිවනම ජීවිත වැඩපිළිවෙලක් යෙදෙන්නට ඒ අවශ්‍ය කටයුතු සිදු කරගන්නට ඕන. එහෙමනම් පින්වතුනි අද දවසේදී ඒ ආකාරයට සාමාන්‍ය පෙළ සූත්‍ර ධර්ම දේශනා මාලාවේ 18 වන දේශනාව වගේම සාමාන්‍ය පෙළ සූත්‍ර ධර්ම දේශනාවත් මෙතකින් අවසන් වෙනවා. සාදු 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 සාදු. මුගුණ කාලිංග මහත්මයා අවසන්. එහෙමයි සවනහ. අපි පොඩක් ආමු සවනහන්සා මේ පින්වත් සීලු දාගෙම සවනහන්සේට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් දේශනාව සම්බන්ධව හරි සාමාන්‍ය පළ සූත්‍රයේ අනිකුත් දේශනාවන් සම්බන්ධව. මෙතන ප්‍රශ්න නැහැ වගේ සවනහන්සේ මේ එහෙමනම් සවනහන්සේ එතකොට දැන් මේක අද අවසන් වුණ නිසා සවනහන්සේ අපි අනිත් පැයටත් දැන්වීම පිණිස අපි එහෙමනම් ලබන සතියේ මහ වේදල්ල සූත්‍රය ආරම්භ කරනවාද? ඕප් සත්පුරුෂ පින්වත්නි පින්වන්ත අපේ කාලිංග මහත්මයාගේ පින්බර ආරාධනාවෙන් අපි සමන්ති මහත්මිය පින්වත් දෙපළගේ ආරාධනාවෙන් ලබන සතියේ ඉඳන් ඔය ඇත්තන්ට තවත් අපූර්ව සූත්‍ර ධර්ම දේශනාවක් සමනේ කාණ ලැබෙනවා. ඒ තමයි මහා වේදල සූත්‍රය. මහා වේදල සූත්‍රිනුත් අපූර්ව ධර්ම දේශනා මාලාවක්ම සෙවණේ කරන්නත් ලැබෙනවා. සීලම පින්වතුන් ලබන සතියේත් ඒ විදිහටම දිගටම සම්බන්ධ වෙන්න ධර්ම ශ්‍රවණය කරන්නට.
සානංශ උතන ඒ මහවැදල සූත්‍රයේ ඇති වුණේ මං හිතන්නේ සානංශ කොට්ටිත මහරහතන් වහන්සේ සරුවත් මුගලන් මහරහතන් අතර ඇති වූ සාකච්ඡාවක් මුල් කරගෙනනේ සානංශ. ඒ සාකච්ඡාවක් මුල් කරගෙන වගේම සත්‍ය විසුද්ධි ධර්මත් අපූර්වට ඔය ඇත්තන්ට දැනගන්න හම්බ වෙනවා. බොහෝ කවුනොත් ඔය ඇත්තන්ට දේශනාව තෝදි අහගන්න ලැබෙනවා. බොහොම පිං සානංශ. පින්වත්නි මෙතෙක් කියලා ඔබ රැස් කරගත් පුණ්‍ය කුසල සම්භාරියෝ ඔබ නමින් පාරලොව සැපස් සසල ගත නෑදෑයිනට ඒකාන්තේම මේ පින් අනුමෝදන් වීවායි කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බොම්මට්ටා දේවානාගා මහිද්දිකා සත්පුරුෂ පින්වත්නි මේ සියලුම පුණ්‍ය ධර්මයෝ නිවන් දකින්නට ඒකාන්තේම හේතු සම්පත්ම වීවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන් හූතු ආසවක්ඛයා වහන් හූතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම කස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේ ආශ්‍රයම ලැබීවා පින්වත්නි පින්වන්ත ඔබට අපි මේ ආශිර්වාද කරන්නේ සත්පුරුෂ පුණ්‍යවන්ත ඔබ හැම දිනාටම පින්වන්ත ඕස්ට්‍රේලියාවේ පදිංචි නිර්වාණ ප්‍රතිපදා පින්බර වැඩසටහන අඛණ්ඩවම සංවිධානය කරගෙන ධර්ම දේශනා 53ක් දක්වාම ඔබට වටිනා ධර්ම කරුණු දැනගන්නට අවස්ථාව සැලසෙමින් මේ පින්බර වැඩසටහනේ දායකත්වයේ ධර්මයෙන් උතුම් කටයුතු සිද්ධ කරන ඕස්ට්‍රේලියාවේ පදිංචි උදාමදා කර්නල් කාලිංග ගුණරත්න පින්වන්ත මහත්මානන්ට එම පින්වන්ත මහත්මිය අපේ සමත්ති ගුණරත්න මහත්මියට පින්වන්ත දෙපළට දයාබර දරුවන්ට සෙනෙහබර මුණුපුරුමිනි පිරියන්ට විවිධ රටවල සිටින ඔය පුණ්‍ය වන්ත සත්පුරුෂයන්ට ඔබ සමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන් වූ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්චතු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහ සුපත්තිවා තිරුවන් සරණ තිරකස්ත ඕකාසවන්තාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බා සස්සද අනුමෝදාමි සාමිනා කතම් පුඤ්ඤං මයියන් දාතබ්බං සස්සද අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමත මේ බන්තේ
ओकाशकमामि बन्ते साधुकमामि कमितापं द्वितीयंपि ओकाशकमामि बन्ते साधुकमामि कमितापं तृतीयंपि ओकाशकमामि बन्ते साधुकमामि कमितापं अवसराय स्वामी महान्सर තෙරුවන් සරණයි පින්වත් සියලු දෙනාටම සදා වන්දනීය පූජනීය නම කියන අවසරයි අති පූජනීය තපෝ වනේ රතන ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සහ ඉතාමත් කරුණාවෙන් මෙම ගැඹුරු දහම් කරුණු අප සියලු දෙනාටම වැටහෙන පරිදි සරලව දේශනා කරන ඔබ වහන්සේට පාද අභිවන්දනා කර පුණ්‍යානුමෝදනා කරමි මෙම උතුම් ශාසනික මෙහෙවර චිරාත් කාලයක් පහසුවෙන් කරගෙන යාමට ඔබ වහන්සේට අවශ්‍ය වන නිදුක් නිරෝගී කායික මානසික සුවපත්භාවය ලැබේවායි අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබීමටත් මෙම ධර්ම දානමය මහා කුසලයේ හේතු වාසනා වේවා තවද ඔබ වහන්සේව මෙලවට බිහි කර ශාසනයට දායාද කළ ආදරණීය දෙමාපියන් වහන්සේලාට සහ ඔබ වහන්සේගේ ගුරු දේවෝත්තමයන්න් වහන්සේලාටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා මෙම ධර්ම මණ්ඩපයේ දේශනාවන් කරගෙන යාමට සහාය දක්වන අපරැක්කේ පඤ්ඤාසාර පොඩි ස්වාමින් වහන්සේ ඇතුළු සේනාසනයේ වැඩ වාසය කරන අනෙකුත් ස්වාමින් වහන්සේලා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් කරමි අනුමෝදන් වේවා ලෝවාසී ලක්වාසී සියලු දෙනාම මෙම වසංගත රෝගයෙන් මිදී නිදුක්ව නිරෝගීව සිටීමටත් මෙම මහා කුසලයේ උපනිශ්‍රය වේවා තවද මෙම ධර්ම දේශනාවට සම්බන්ධ වූ පින්වත් ඔබ සියලු දෙනා ඇතුළු ලෝවාසී සියලු සත්වයින්ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි සියලු දෙනාටම තෙරුවන් සරණයි ස්වාමී තෙරුවන් සරණයි හැම දිනාටම තෙරුවන් සරණයි